අංජුරත් බලන්නක යාගේ හැකියාව ඉලක්කයට අනුව මෙහෙයවීමෙන් ඉතාමත් ඉවසිලිවන්තව මේ ක්‍රීඩාවේ නිරත වෙන්න ඕනේ ගෘහස්ත ක්‍රීඩාවක් විදියට හඳුනා ගන්න බෙලියට් ක්‍රීඩාවේදී තනිව දෙදෙනෙක්ව කණ්ඩායම් වශයෙන් තරඟ කරන්න පුළුවන් විවිධ හැකියාවන් පෙන්눔 කරලා මේ පුංචි හපනා මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාලවලත් අතිශය ජනප්‍රියත්වයකට පත් වෙලා ඒ පොඩ්ඩගේ හැකියාව මේ බල්ලට දාන වැඩ මොනවද මේ ෆේෂල්ද එහෙමත් නැත්නම් හොඳ සම්බාහනයක් විතරක්ද කියලා බල අද කාලේ නම් හැඩට වැඩට ඉන්න අපි නොකරන දෙයක් නැහෙනි අපි විතරක් ලස්සනට හිටියම ඇතිද එහෙම පරදින්නත් බෑනේ ඒ හින්දා මේ බලු යාළුවටත් හිටියලා ලස්සන වෙන්න යට උදව් කරන්නේ අක්කා කෙනෙක් ඒ මටත් හොඳ ෆේෂල් එකක් දාන්නකෝ. ආමෝ තියන සනීපේ. මගේ ඇස් යටත් ටිකක් කළු වෙලා අක්කේ. මේ ෆේෂල් එකෙන් පස්සේ මම ලස්සන වෙයි නේද? මගේ යාළුවන්ට අඳුර ගන්නත් බැරි වෙයි. ෆේෂල් එක දාගෙනම ආදරේ කරන්න යමු. ආදරේ කාටත් පොදුයි. හැම සත්ත්ව කොටාශයකටම ආදරේ පොදුයි. ආදරේදී පළමු හාදුවට ලැබෙන්නේ උණුසුම් තැනක්, අපූරු තැනක්. ඒබලම් මේ පළමු හාදුව ගැනයි කියන්නේ බලමු පළමු හාදුවෙන් තොල්පෙති විතරක් තෙමේද කියලා. ආදරය. ආදරේ කියන්නේ හරි අපූරු හැඟීමක්. සැබෑ ආදරයකට උස්මිටිකම් සුදු කළු බෙහෙත වයස් බෙහෙත මේ කිසිවක්ම අදාළ වෙන්නේ නැහැ මේ නිසා තමන්ගේ ආදරය තමන් වෙනුවෙන් ලබා දෙන පුංචි හැඟුම් ප්‍රකාශයක් වුණත් අනිත් පාර්ශ්වය වැළඳගන්නෙත් ඒ වගේම අත්විඳින්නෙත් පෙර අත් නොවිඳි අපූර්ව සුන්දරත්වයක් එක්ක ආදරයේදී අනිත් පාර්ශ්වයෙන් ලැබෙන හාදුවත් කිසිදා අමතක නොවන මතකයක් මේනිත් ඒ වගේ හම්බවුණු ආදරවන්තයින් දෙන්නෙක් පෙනුමින් වෙනස්කම් ලොකුවට පෙනුනට ඒ ආදරයට ඒවනම් අදාළම නැහැ පෙම්වතියකින් ලැබෙන පළමු හාදුව පෙම්වතාගේ සතුටේ තරම පේනවා නේද ඊළඟට බබෙක් ගැනයි කතා කරන්න හදන්නේ වයසට නෙමෙයි බබාගේ වැඩ සර්ෆින් බබා මෙන්න බලු බල්මටම අපි හැමෝටම තේරෙනවා මේ වැඩේ හරිම අවදානම් කියලා. ඒත් බලන්නකෝ මේ පුංචි පුතාට කොයිතරම් හොඳ පුහුණුවක් දීලාද. තාත්තත් පුතා ගැන අවධානයෙන් ඉන්නේ. ඒත් මේ මෝටර් බෝට් යන වේගෙන් පුංචි පුතා ඉන්න පුංචි පුවරුවත් යනවා. යහනම් මේකට පොඩ්ඩක්වත් බය නැහැ. ගමන ඔන්න ඉවරයි. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට දෙන්නම ගොඩට ආවා. හොඳයි මේ බබාගේ වැඩත් එක්ක වගාවකට යන්න සූදානම් වෙන්නේ. මේ පිච්ච වගාව. මේ චීනේ ගංසි ප්‍රදේශය. මේ එහි පවත්වාගෙන යන පිච්ච වගාවක්. ලෝකයේ පිච්චමල් නිෂ්පාදනයේ අතින් ලොව ඉහළින්ම තිබෙන වගා භූමියක් තමයි මේ. පේනවා නේද? අක්කර ගණනාවක් පුරා මේ වගා භූමිය පැතිරලා තියෙන විදිහ. මේ වගා භූමියෙන් වාර්ෂිකව පිච්චමල් ටොන් 90000 කුත් පිච්ච තේ ටොන් 80000 කුත් නිෂ්පාදනය කරනවා.
චීනය තුල භාවිතයට ගන්නා පිච්ච තේ වලින් 80%කුත් ලෝකයේ පිච්ච තේ පරිභෝජනයෙන් 60%කුත් නිපද වෙන්නේ මේ වගා භූමියේ මේ ප්‍රදේශයේ ජනතාව මේ පිච්ච වගා භූමිය නිසා විශාල ආදායමකුත් ලබනවා කියලයි ලෝක සිතීමේ අපිට දැනගන්න ලැබුණේ අපේ රටෙත් මේ වගාව ආරම්භ කළොත් අපිටත් හොඳ ප්‍රතිලාභ ලබා ගන්න බැරි වෙන එකක් නැහැ එක එක වගාවන් ගැන කතා කරද්දී පිච්ච වගාව අවසානයේ ගන්න හදන්නේ නටපු නැටුමකින් වේදිකාව මත මේ අත්දැකීම ඔබට සමු ගන්නවා එහෙමනම් පරිස්සමෙන් ඉන්න